තවත් ඡන්ද ප්‍රතිඵලයක් අපට ලැබී තිබෙනවා. වයඹ පළාත කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කර තිබෙනවා. ඡන්ද 47126ක් ලබා ගනිමින් එය ප්‍රතිශතයක් ලෙස 63.19ක් ලෙසයි දැක්වෙන්නේ. සජිත් ප්‍රේමදාස මහතා දෙවන ස්ථානයේ පසුවනවා. ඡන්ද 13081ක් ලබා ගනිමින් එය ප්‍රතිශතයක් ලෙස 17.54ක් ලෙස දැක්වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ලබාගෙන තිබෙන ඡන්ද සංඛ්‍යාව 11998ක්. එය ප්‍රතිශතයක් ලෙස 16.09ක්. නම රාජපක්ෂ මහතා සිවවන ස්ථානයේ පසුවනවා. ඡන්ද 1384ක් ලබා ගනිමින් එය ප්‍රතිශතයක් ලෙස 1.86ක් ලෙසයි දැක්වෙන්නේ. මේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය. ශශිකලා. ඔව්, වයඹ පළාත කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව 76977ක්, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 76360ක්, ප්‍රතිශතයක් ලෙස 99.2ක්, ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1777ක්, ප්‍රතිශතයක් ලෙස 102.33ක්, වලංගු ඡන්ද සංඛ්‍යාව 74583ක්, ප්‍රතිශතයක් ලෙස 97.67ක්. ඒ අනුව වයඹ පළාත කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 47126ක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටිනවා. ඉතින් ජයමාල, අපට හැකියාව ලැබේවි දැන් 2019 සහ 2024 ජනාධිපතිවරණවලදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක වුණේ කියන කාරණාව සම්බන්ධයෙන් සංසන්දනය කර බලන්නට කොහොමද? අවුරුදු 14 ලක්ෂයකට අධික ඡන්දදායකින් සංඛ්‍යාව සිටින කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය තමයි අප වෙත ලැබුණේ. ඉතින් 2019 සමග සංසන්දනය කරද්දී 61.1ක් ලබාගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි 2019දී තැපැල් ඡන්ද ප්‍රතිඵලය ජයග්‍රහණය කළේ. දෙවන ස්ථානයට පත් වුණේ 31.68 ප්‍රතිශතයක් ලබාගත් සති ප්‍රේමදාස මහතා. තුන්වන ස්ථානයට පත් වුණේ 105.95ක් ලබාගත් අනුර කුමාර දිසානායක මහතා. නමුත් 2024 වසරේදී එය සම්පූර්ණයෙන්ම කණපිට හැරි ප්‍රථම ස්ථානයට පත් වුණේ 63.19ක් ලබාගත් අනුර කුමාර දිසානායක මහතා. දෙවන ස්ථානයට පත් වූ සති ප්‍රේමදාස මහතා 17.54ක ප්‍රතිශතයක් ලබා ගනිමින් තමයි දෙවන ස්ථානයට පත් වුණේ. ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා 16.09ක ප්‍රතිශතයක් ලබා ගනිද්දී ගෝඨාභය රාජපක්ෂ මහතා 2019දී ජයග්‍රහණය කළ ඒ කඳවුර 1.86ක් ලබාගත් නවල් රාජපක්ෂ මහතා සිවවන ස්ථානයට පත් වී තිබෙනවා. දේශීය බලකන්වන අංක 1 home broadband SLT Mobitel Fiber.